ති සोභගවා අරහං සම් සම්බුදදෝ විච්චාචරන සම්පන්නු සුගෙතෝ ලෝක විදු අනුත රපුරිස දම්ම සාරති සත්තාදේව මනුසානන් බුද්ධ භගවාති බුදුපාණන් වහන්සේගේ බුද්ධ ගුණේ කියන්නේ මේ ලෝකේ මහාපරිමිත ගුණස්කන්දයක් ගුණස්කන්දය අපට කිසිදා මෙතෙකැයි කියා නිම කරන්නට පුළුවන් කමක් නැහැ. උපමාවකින් කිව්වොත් බුදුපාණන් වහන්සේගේ ගුණේ හරියට මහා සාගරයක නෞකාවක් ගමන් කරණකට ගලපමින් ඒ බුද්ධ ගුණේ යම් ප්‍රමාණයකට හෝ විස්තර කරන්නට උත්සාහ දරනවා ඒක හරියට මේ වගේ රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ මහා සාගරේකට ඇතුල් වෙලා එන් පිටවන නෞකාවක් වගේ කියනවා බුද්ධ ගුණයක් කියන්නේ ඒ මහා සාගරේ වගේ නිමක් තෙරක් නැති මහා සුවිසල් කිසි විටකත් පරිමිත තත්ත්වයකින් එනම් ප්‍රමානාත්මක ස්වභාවයකින් විස්තර කරන්නට පුළුවන් ගුණයක් නෙමේ. පරක දේශනා කරනවා බුදුපියාණන් වහන්සේගේ නවාරහාදේ බුදුගුණවලින් එක් ගුණයක් විස්තර කරන්නට. ඇත්තටම හැකිවන්නේ තවත් බුදුපියාණන් වහන්සේ කෙනෙක්්ටයි කියලා. ඒ බුදුපාණන් වහන්සේත් තම ජීවිත කාලය තුරාවටම ඒක බුද්ධගුණයක් විස්තර කරත්. ඒ බුද්ධගුණය කියානිම කරන්නට බැරි තරම් කියලා. එදකොට පින්වතුන ඒ බුද්ධගුණය අපි විස්තර කරගන්නේ අපිට තේරෙන පරිමාවිං. අංශු මාත්‍රයක් පමණ වූ ප්‍රමාණයක් ඒ අංචු මාත්‍රය හෝ අපි තුළෙෙන් විද්‍යාමාන කරගන්නට පුළුවන්නන් අරහත් බුද්ධහෝ පච්චේක බුද්ධ හෝ සම්මා සම්බුද්ධ කියන තුන්තරාබෝධියකින් එක් තරාබෝධියකින් නිවන සාක්ෂාත් කරගන්න වූ ගමන තුළ අපට මහාපනිශ්්‍ර සම්පත්තිය ලබාදනවා පසු තලේ නිර්මාණය වෙනවා ඉතිින් මේ බුදුගුණය අදහස නොදැන හෝ සජ්ජායනා කිරීමෙන් පින්නතුනි ඒ ගති හඬට අදාළ ගතිරුව නිර්මාණය පෙමින් අපිට සෙතක්ම ගෙනල්ල දෙනවා ශාන්තියක් මත්කර දෙනවා ඒ බුද්ධ ගුණේ නිතර ඔබේ මුවේ සජ්ජායනා වෙනවා නම් ඒ කොබේ නිවනට උපනිශ්්‍ර සම්පත්තියක් ලබලදීලා ඒ පසතලේ නිර්මාණය වෙනවා තරම්ම මේ බුදුගුණ සජ්ජායනාව අතිශ්‍යේ වැදගත් හැබැයි හි අර්ථයක් දැනගෙන ඔබට මෙනෙහි කරන්නට පුළුවන්නම් ඒ බුදුගුණය ඉතා විශාල සාන්තියක් අත්කරදිමින් ඒ තුළින් නිවනටම මග පිළිසකරවෙනේ එක නවත්වන්නට බැහැ ඉති පී කියන්නේ ඉෂ්ට වූ ප්‍රිය වූ කියන ස්වභාවය සෝ භගවා කියන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේ එනම් මෙහි අර්ථය පින්නතුනිි ඒ භාග්‍යවුතුන් වහන්සේ ඉෂ්ඨයි ප්‍රයයි කියන එක ඉතිපී සෝභගවා අරහං අරහන් කියන බුදුගුණය එසේමිසේ ගුණයක් නෙමේ මේ ලෝකයේ රහයි රහයි කියලා අපි මේ ලෝකයේ තුළ සැරිසැරීමක් සිද්ධ කරනවා. ඒ රස්ස අපි ඇහෙෙන් රහවිදිනවා කනෙෙන් රහවිදිිනවා නාසයෙන් රහවිදිිනවා දිබෙන් රහවිදිිනවා කයිෙන් රහ විදිිනවා හිතින් රහවිදිනවා ඒ රහ විඳින්නි පිත්නතුේ ඒ අනිච්චයි සුකයි අත්තයි සුභයි කියලා අන්නේ රහ විඳින ස්වභාවේ දකින්නට ඒ රහ විඳින ස්වභාවේ පිරියසිද දකින දවසේද්දී. ඇත්තට මේවා රහදේවල්ද නැත්තං රහ නැති අරහං දේද කියලා අපට වැටහෙන්නට ගනේවි මේ අපි දකින අරහංගුණේ අංශු මාත්‍රයයි. අන්නේ ආකාරයට අරහංගුණේ වැඩෙද්දදිී සම්මා සම්බුද්ධ වෙන එක නතර කරන්නට බැහැ. මේ සංකියන්නාවූ එකතුවක්. මේ රහ කරගන්නාවූ එකතුව නිච්චයි සුකයි අත්තයි කෙනා විද්‍යාපච්චා සංකාර පටිච්ච සමුප්පාදයයි. මේක ලෝබේෙන් දවේශයෙන් විචිකිච්ඡාවෙන් උද්ධච්චයෙන් ඒමත් නැත්තම් ඒපු ්‍යාබි සංකාරයක් විදිරත්තේ අවිද්‍යාව පෙන්නන්නට පුළුවන්. මේ විදිහට ආනිං ජාබි සංකාරයක් විදිහටත් පෙන්නන්නට පුළුවන්. මෙන්න මෙවන් වූ සං වලින් මිදෙන ස්වභාවය මා වෙන ස්වභාවය. ඒ නිවත්වන නිරෝධ කරගානට පුළුවන් ස්වභාවේ කියන්නේ. ඒ යමක් අනික්්චයි දුක්ක යනත් අයි කියල දකිනෙකමයි. අන්නේ ස්වභාවේ දකිනකොට අවිද්‍යා නිරෝධෝ සංකාර නිරෝධෝ කියන පටිච්ච සමුප්පාදය ක්‍රියාත්මක වෙලා භවනිරෝධයක් සිද්ධ වෙනවා. මෙන්න මේ භවනිරෝධයට කියනවා පින්නතුනි භවය සහමුලින්ම උදුරාදමනවා කියලා. සේස මාත්‍රයක් කත් ඉතිරි නෝන විදිහට මේ භවය උදුරා දමනවා කියනෙකට උද්ධ කරනවා කියනවා. එනංඒ බව උද්ධ කරන බුද්ධ ගුණේ සම්මාවීමෙන් ලැබෙන නිසා. සම්මා සම්බුද්ධ විදිහට අංශු මාත්‍රයයක් විදිහට ඒ බුද්ධ ගුණේ අපි දකින්නට ගන්නවා. මෙන්න මේ සම්මා සම්බුද්ධ වෙනකොට විද්්‍යා විද්ජා කියනෙක නියමාකාරයෙන් දකින්නට ගන්නවා. කොතකින් විද්්‍යාවේද යමක් අනිච්චයි දුක්කයි යනත් අයි අසුබයි කියලා දකිනවනං එතකුදු විද්්‍යාවෙයි. ඒනංඒ විද්්‍යාවෙන් චරණය වෙනවා කියන්නේ. ඒ විද්්‍යාවට අනුව කාය සංකාර හසුරනවා වචී සංකාර හසුරෝනවා මනෝ සංකාහර හසුරෝනවා. ඒ විද්්‍යා චරණයෙන් සම්පන්න වෙන ආකාරයට යංශුමාත්‍රයක් ගුණයක් අපතුලින් විද්‍යාමාන වෙන්නට ගන්නවා. මෙන්න මේක ගනිද්දී මේ ගතවීම මේ ගතිය හදන්නේ සුවයකටයි. මේ සුවය කාම ලෝකයෙන් ලැබෙන සාමිස සුවේනෙමෙයි. චර ්‍රහ්ම ෝකෝලිින් ලැබෙන අරූපාවචර බ්‍රහ්මලෝකෝලින් ලැබෙන නිරාමිස සොයත් නෙමෙයි මේක ප්‍රඥාාවෙන්ම දැකලා යමක් අනිිච්චයි දුක්කයි අනත් අයි කියලා දකින සුකිත තර සුකේ නම්බූ මහා විශේෂ සුවට ගතවෙන්න පටන් ගන්නවා. ඒ ගතිය නිර්මාණය වෙන්නට ගන්නවා. ඒ අනිච්ච දැකීමම භාවිත වෙනවා බහුලී කත වෙනවා. මෙන්න මේ භාවිත බහුලී කත වෙනකොට ඒ ආකාරයට අංශුමාත්‍රයක් හෝ මේ බුද්ධ ගුණේ වැඩිද්ධි පින්න තුනේ මේ තුන් ලෝකේම විධදර්ශනය කිරීමේ හැකියාවෙනවා මොකදද මේ තුන් ෝය කාම ලෝකයේ රූපලෝකය අරූප ලෝකයේ කියන මේ තුන් ලෝකේම විදදර්ශනය කරන්නට පුළුවන් වෙන ලෝක විදුූ ගුණේ පිහිටනවා කෙසේද විදදර්ශනය කරන්නේ කාම ලෝක අනාත්තයි කියල දැකලා රූප ලෝක අනාතයි කියල දැකලා අරූපලෝක අනාතයි කෙල දැකලා තවත් විදිකට කිව්වොත් මේ කාමලෝක වේවා, රූපලෝක වේවා අරූපලෝක වේවා සියලු ලෝකම අනාතවෙන්නේ කොහොමද දුකක් වෙන හින්දා. ඒ දුකක්වෙන්නේ කොහොමද ඒවා නිච්ච වෙන හින්දා. එනම් මේ කාමවේවා රූපවේවා අරූපවේවා මේ තුන් ලෝකේ මනනිච්චයි දුක් යනත් අයි කෙළ දකිනකොටම ඒ ලෝක සියල්ල විධ දර්ශනය කරන හැකයා වෙනවා. අන්නේ ආකාරයට අංචු මාත්‍රයක් කියේ ගුණේ වැඩෙන්නට ගන්නවා එතකොට අනුත්තරෝ පුරිසදම්ම සාරතී වෙනවා දැම් මේ පුරිස කියන්නේ උත්තම කියන අර්ථය ඒ අනුව උත්තරීතර වෙනවා අනුත්තර වෙනවා මේ අනුත්තර පුරිසදම්ම සාරතී කියන්නේ මෙන්න මේ උතුම්ම ධර්මතාවේ නම්බූඒ සාරභව වැඩෙන්නට පටන් ගන්නවා මේ ෝකේ දකින්නට ඕන දරන උතුම්ම ස්ොභාවේමුකද්ද මේලෝකේ අනිච්චයි දුක් යනත් අයි කියලා. අන්නේ අනිච්චයි දුක්කයි යනත් අයි කෙන දකිනකොට අසදම්ම සාර්තී මගහැරිලා පරිසදම්ම සාරතීයෙනවා. තවදුරටත් කිව්වොත් අජානීය ආකාරයට අස්වයා පාලනය වෙන්න ගන්නවා. එක අස්ස ගුන්්ඩයක් වෙන්නේෙනේ නිකම්ම නිකං වල්ලදනු අස්සේක් නෙමේ ජානී ආකාරයට පාලනයට ලක් වූ වස්සේෙක්. මෙන්න මේ වගේ ඉතාම හොදාකාරයට අපේ හිත පාලිත තත්වේකට එනවා මේ වෙන්න වෙන කවරක් නිසාවක් නිෙමෙයි. මේ ලෝකේ විද දර්ශනය කරන අනිච්චයි දුක්ක යනත්තයි කියලා ඒ තුළින් අනුව උත්තරීතර වෙච්ච. උත්තරීතර ධර්මතාවේ දකිමින් අනුත්තරෝ පුරිසිදම්ම සාරතිී වෙනවා. මෙන්න මේ දකිද්දි. ඒ ආකාරයට අංශු මාත්‍රයක් ගුණේ වැඩෙද්දී. සත්තා දේව මනුස්සානං වෙනවා. දෙවූ හට මනුස්සෝහට සියල්ලන්ටම මේ උත්තරීතර ධර්මතාවේ විදහාදක් වෙන්නට පටන් ගන්නවා. එන්නේ ආකාරයට අංශු මාත්‍රයක් හෝයේ බුද්ධ ගුණේ වැඩෙද්දී. ඒ භවය උද්ධ කරනවා හැරෙන්න්නට වෙන පිළිසරනක් නෑකිර දකිනවා පෙන්නතුන. බුද්ධහෝ කියන ස්භාවය. ඒමතුලින් ්‍යාමාන වෙන්න ගන්නවා අංචු මාත්‍රයක් හෝ. ඒ විද්‍යාමාන වෙනකොට මේ ලෝකය බෙදලා දක්වන්නට පුළුවන් හැකියාව ඇති භගවත්ත පේන්න ගන්නවා. මේ බෙදල දක්වනා කියන්න පෙන්නතුනි ලෝකේ බෙදාගන්න පුළුවන් වෙනවා, කාමලෝක රූපලෝක රූපලෝක විදිහට. මේ බෙදන එකේ සුවිශේෂීත්‍යයක්ත් තියෙනව පෙන්න්නතුනිි නිකම්ම බෙදෙනවනිමේ ඒ කාමලෝක අනිච්චයි කියලා බෙදෙනවා. පෝක අනිච්යි කියලා බෙෙනවා අරූපලෝක අනිච්චයි කියලා බෙදෙනවා. ඒමත් නැත්තම් මේ ලෝකය කාය වේදනා චිත්ත ධර්මතා කියලා බෙදෙන්න්නට ගන්නවා ඒවා නිකම්ම නිකම් බෙදෙන්න්නේෑ ඒ කාය ස්ොභාවය අනිච්චයි කියලා දකිනවා වේදනා ස්ොභාවය අනිච්චයි කියලා දකිනවා චිත්ත ස්ොභාවය අනිච්චයි කියලා බෙදෙනවා ධර්මතා අනිච්චයි කියලා බෙදෙනවා. තවත් තාකාරයකට බෙදුවොත් පින්නතුනි පටවි ආපෝ තේජෝවායෝ ආකාස විඤ්ඥාන විදියට භගවතක් වෙනවා. ඒ රිකම්මනිිකන්නෙ මේේ පටවි අනිච්චයි කෙල පේනවා භගවත්ත වෙනවා. ආපෝධාතු අනිච්චයි කෙල බෙදා වැටෙනවා. තේජෝධාතු අනිච්චයි කෙල බෙදෙනවා, වායෝ ධාතු අනිච්චයි කෙල බෙදෙනවා. ආකාස ධාතු අනිච්චයි කෙල බෙදෙනවා විඤ්ඥාන ධාතු අනිච්චයි කෙල බෙදෙනවා මෙන්න මේ ආකාරයට අං්ශු මාත්‍රයෙකින් හෝ. ඒ ගවත විද්‍යාමාන වෙන්න පටන්ගන්න ොඇය බුද්ධගුණේ වෙනවා. මෙන්න මේ ආකාරයට අරහං සම්මා සම්බුද්ධෝ විද්්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිසදම්ම සාරතී සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාතී කියන මේ බුදුගුණ නමේ වැඩෙද්දිී ඉෂ්ට වූ ප්‍රිය වූ ඒ භාග්‍යවතුන් වහන්සේ වන ඉතිපි සෝභගවා කියන ඒ උත්තරේතර බුදුපාණන් වහන්සේගේ ගුණේ අංශු මාත්‍රයකින් හ අප හිත්තුල විද්‍යාමානවෙන්න ගනිද්ධි පින්නතුනේ. ඒ මහා ගුණස්කන්දයේ අපරිමිත ඒ පුුණ්්‍ය ශක්තිය සමනන්තරයක් වෙලා අප තුලින් මේ ශක්තිය අංශු මාත්‍රයක්කෝ විද්‍යාමානවෙන්න ගද්දිී. ඒ බුද්ධ ගුණයට හිෙස මුදුනෙෙන්ම නමස්කාර කරන්නට ඔබටත් මටත් හැකයාාවෙනවා ඒ දකින්නට දකින්නට බදුදපාන් වහන්සේ ොයි රං උත්තරීතරද උන්වහන්සේගේ ගුණකදම්බේ කොයි තරං උත්තරීතුද කියන ස්ොභහාවේ අපට දකින්නට පුළුවන්කම ලැබෙනවා පින්නතුනිි. ඒ දැක්මතුලින් අපද වහ වහා ඒ ගුණය නංචු මාත්‍රයක් ව හපතුලින් විද්‍යාමාන කරගන්නට මේ කර්මස්ථානය ඔබට පිටි වහලක්ම වේවා. ඉත්තිීි සෝභගවා අරහන් සම්මාසම්බුද්ධෝ විච්චාචරෙන සම්පන්නෝ සුගෙතුෝ ලෝකවිදුූ අනුත්තරු පුරිසදම්මසාරති සත්තාදීව මනුස්සානන් බුද්ධෝ, भगवाती